Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Tanca kammaṃ kataṃ sādhoyaṃ katvā nānuttappati. තස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා රත්නය ආනන්ද මහරහතන් වහන්සේ විසින් මේ උතුම් ගාථා රත්නය ධම්මපද පාළිලා සඳහන් කොට තිබෙනවා. තංච කම්මං කතං සාදු යං කත්වා නානු තප්පති. යං කත්වා යමක් කරලා නානු තප්පති තැවෙන්න වෙන්නේ නැත්නම් තස්ස පතීතෝ සුමනෝ. එය සුමනෝ කියන්නේ සතුටට හේතු වෙනවා. විපාකම් පටිසේවති. විපාක ලබන කාලෙදී පංචකම්මං කතං සාදු යං කත්වා නානු තප්පති තස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. ඒ කියන්නේ යමක් කළාට පස්සේ පසුතැවෙන්න වෙන්නේ නැත්නම් නානු තප්පති තැවෙන්න වෙන්නේ නැත්නම් එවැනි දේම කීම යහපත් වෙනවාය කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය. ඇයි ප්‍රශ්නෙකුත් ඇහුවා මේ නිරෝධ සෝපාසික අරුවෙ මොකද්ද අපිට වැටහෙන එක කියනවද කියන බණද හොඳ නැත්නම් බුදුරජාණන් වහන්සේ කියපු එක පොතෙන් බලාගෙන කියන එකද කියලා. ඒකට උත්තරේ ඔන්න මේ දේශනාවෙත් තියෙනවා. දැන් මේ බුද්ධ වචනේ වදාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒක මගේ වචනයක්වත් වෙන කිසිම ආමුදුරු කෙනෙක්ගේ වචනයක් නෙවෙයි. මේකේ අයිතිකාරය ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එයින් කියන්නේ කියන්නේ අද ඉන්න අයට මේ ගාථා විතරක් කිව්වම තේරෙනවා කියලා. ඒ නිසා දේශිකයන් වහන්සේලා දක්ෂ වෙන්න ඕන කරුණු ගලපා උපමා සහිතව තමයි තමන්ගේ ජීවිතෙත් ගලපලා කියන්නත් පුළුවන්. අන්න එක වෙන්න ඕන බුද්ධ වචනේ ගරු කරලා තමන් වඩපු භාවනාව, තමන්ගේ අත්දැකීම, තමන් සිරුරකින් වෙච්ච දේවල්, තමන් පින් කරලා ලැබුණු ආනිසංස ඒවා ගලපනවා. ඒ ගලපනකොට දේශනාව සරු වෙනවා, සාර්ථක වෙනවා. ඒකයි ජීවිතේ. ත්‍රිවිධ දේශනාවකට කියනවා භාග්‍යවතුන් වහන්සේ නියම ධර්ම දේශනාව. ඒ කියන්නේ මුල මෙදාග යහපත්. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, නිවන ගැන අන්තිමටවත් කතා කරන්නේ. එක වචනයක්වත්. අපේ නාවියනිසාවින්නාසගේ පුරුද්දක් තියෙනවා. උන්වහන්සේ මොන විදිහේ ධර්ම දේශනාවක් පටන් ගත්තත් මාතෘකාවක් අවසානට එනවා වචන පිළිගන්න. ඒ තමයි මේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා, රාජරාජ මහාවාත්‍යවරු ඒ සියලුම දෙනා මිය පරලෝ ගියා. ඊළඟට ඒ උයන්පකුණු රාජමාලිගා මේ මට නම් කටපාඩම් නැහැ, අපේ පොඩි හාමුදුරු කෙනෙක් හිටියා කටපාඩම්. එයා ඒක එහෙමම කියනවා ලස්සනට. හරි ලස්සන වැඩි. ඒ කියන්නේ හැම දේශනාවම ඔක අවසාන නඩි දෙකේ එනවා. කතාවක් කිව්වොත් දැන් කියන්නේ මොකද්ද? ඒවන් අෂ්ටාවශේෂ වුණා. එනම් මේ අඳින පළඳින කවණ පොවන මේ ශරීරය පවා මරණයටපත් වෙනවා අන්වර. ඒ නිසායි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඇති වෙලා නැති වෙනවා. සියලු සංස්කාරයෝ දුකයි. පීඩා පිණිස හේතු වෙනවා. ඒ සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි. වසඟේ පවත්වන්න බෑ. Tamanta අවශ්‍ය විදිහට පවත්වන්න බෑ කියනවා. සියලුම සංස්කාර ධර්මයෝ එක්ක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සියලු සංස්කාරයෝ දුක්ඛ සත්‍යයි. ඒ තුන තියෙනවනම් යම්තනක එතන දුක තියෙනවා. සත්‍යයක් වශයෙන් දුක තියෙනවා. ඒ නිසා දුක්ඛ සත්‍යයි. ඒ දුක උපදවන పూర్ව භව තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දුක සමුදයක් නැත්තව ශාන්ත නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යයි. ඒ නිවන් දකින්නට මාර්ගය අරියටනි මඟ මාර්ග සත්‍යයි. එනම් මේ ධර්ම දේශනාවේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා දැන් ඉවර කරන්නේ නැහැ. ලෙකුසන්නස් එහෙම කියනවා ඒක මම කියන්නේ. එතකොට උන්වහන්සේ දක්ෂ වෙනවා මුල යහපත්ව කියලා, මැද යහපත්ව කියලා, අවසානයේ
මොන විදියෙ කෙනෙක් බණ ඇහුවා තේරුණ නැති වුණත් ඒ ටික නම් කියනවා. ඒක ඉතින් පොදු ලක්ෂණයක්. ඒක ධර්ම කතිකයන් වහන්සේ කෙනෙක්ගේ තියෙන ගුණයක්. සමහර අය අහනකොට මුල තේරෙන්නේ නැහැ, මැද තේරෙන්නේ නැහැ, අග තේරෙන්නේ නැහැ. මුලින් කිව්ව එක මැදට ගැලපෙන්නේ නැහැ, මැදෙන් කියන එක අගට ගැලපෙන්නේ නැහැ. හැබැයි hina වෙලා ඉන්න පුළුවන්. ආන්නත් බලන්න දේශනාවක් කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. උපමා සහිතව දේශනා කළ යුතුයි. ඊළඟට තමන් කරුණාවෙන් දේශනා කළ යුතුයි. මේ දේශනාව අහලා මට බොහෝ ලාභ සත්කාර ලැබේවා, පුදපිරිකර ලැබේවා කියලා කරන්නේ. නිස්සරණ අධ්‍යාශයෙන් මට මේ දේශනාව නිවන් සුව පිණිස වේවා කියන අදහසින් දේශකයන් වහන්සේ කරා. ඒක කරාම වරදින්නේ නැහැ දේශනාව. වෙන අදහසක් ඔළුවේ තියන් කරනකොටම වරදින. එතකොට මෙන්න මෙහෙම වෙනවා. අත්ත්ුක්කාංශනේ එදෙනවා. තමන් තමන්ට පහදව ගන්න ඕන නම් දායකයා තමන් උසස් කර තියෙන මං වගේ ආමුදුරු කෙනෙක් ලෝකෙම නැහැ. ලංකාවට මේකයි එක්කෙනයි ඉන්නේ. One and only monk in Sri Lanka. ඉංග්‍රීසියෙන් කියනවා තේරෙන්නේ නැහැ. ඒතකොට එහෙම කියන්නේ කවුද පම්පෝරිකාරය? කවුද? පම්පෝරිකාර. අපිට ඕන තරම් හම් වෙන ඔය දේශනා කරන අය. මට තමයි සත්‍ය අවබෝධ වුනේ, වෙන අයට අවබෝධ වුනේ නෑ. ඉදේව සච්ඡං අඤ්ඤම්පි මෝගං. ඒ තමයි අසත්පුරුෂයාගේ ලස්සන. බලන්න. අසත්පුරුෂයාගේ ලක්ෂණ. අපේ ලොකු සාන්නාසල කියන්නේ ඇත්තටම අසත්පුරුෂයා කියන්නේ මේකමයි හරි, අනිත් ඔක්කොම වැරදි. අපි තමයි ප්‍රඥාවන්ත, අනිත් ඔක්කොම මෝඩයෝ. අපි තමයි සිල්වන්ත, අනිත් ඔක්කොම දොස් සීලය. අන්න එහෙම යම් කිසි කෙනෙක් දේශනාවක කියනවා නම් ඒක අපි බැහැර කරන්න ඕනේ. මේක නම් අසත්පුරුෂ දේශනාවක්. මේක ධර්ම දේශනාවක් නෙවෙයි. හේතුව අත්ත්ුක්කාංශනේ තමන් උසස් කරනවා, පරවම් බණ අනුංග පහත්. එහෙම නොවිය යුතුයි කියන දේශනාවකදී. එම පුද්ගලිකව තව කෙනෙක් කියලා දකින්න නැතුව පොදුවේ ධර්ම දේශනා කළ යුතුයි. අහන අය විත සෝපත් වෙන්නට. නම් කරුණාවෙන් දේශනා කළ යුතුයි කිව්වා. මේ කරුණ ටික පහක් තියෙනවා කරුණ වශයෙන්. ඒක පහ ගලපනවා නම් දේශනා සාර. එහෙනම් බලන්න අද අපි මාතෘකා කළේ මේ සූත්‍ර පිටකයේ තියෙන ධම්මපදයේ තියෙන එක්තරා ගාථා. එතන මේ ගාථා රත්නේ ඔන්න දැන් කිව්වා. එතන බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පද හතරයි. ඊළඟට අට කතාවේ විස්තර කරනවා මේ පද හතර දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට හේතු වුණ කතාව. ඒක ඒ කාලෙ වෙච්ච එකක්. හැබැයි රහතන් වහන්සේලා මොකද කරේ? ඒක පෙළපොතින් ගලවලා අට කතාවට දැම්මා. මොකද පෙළපොත දික් කරන නිසා. දැන් පාලි පොත නැත්නම් අපි කියනවා ත්‍රිපිටක පොත දික් කරන නිසා ඒ අදාළ කතන්දරය දාලා තියෙනවා. මේ අපිට දැනුම් බලන්න පුළුවන් අරගෙන ධම්මපද අට කතාවේ තමයි තියෙන්නේ මේ කතාව. ඒතර හේතුව මොකක්ද? සුමන කියන මාලාකාරයේ ඒ කාලේ වාසය කරලා තියෙනවා. රජතුමාට මෙයා හැමදාම මල් නෙලි අටක් ගිහින් දෙනවා. ඒක තමයි යාගේ රාජකාරිය. ඒකට කහවණුටකුත් ලැබෙනවා. එදත් ওই වගේ මල් නෙලි අට කඩාගෙන මල් නෙලි කියන්නේ පාත්‍ර වගේ භාජන. ඒවා දෙපැත්තට එක පැත්තකට හතර ගානේ කඩක් බැඳගෙන තමයි යන්නේ. එහෙම යනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ සවණක් කරන බුදුරජාස් මහලා සහිතව තබන තබන පියවර නෙළුම් මල් පිපෙමින් ඉරිදි බල සහිතව වඩිනු කරනවා. මොකද බුදුරජාණන් වහන්සේට ක්‍රම දෙකකට වඩින්න පුළුවන්. එකක් තමයි ඉරිදි බල සහිතව පිරිස පිරිවරාගෙන වඩිනවා. ඒ කියන්නේ මහා සංඝරත්නය පිරිවරාගෙන මිනිස්සුන්ට පැහැදෙන්න පුළුවන් විදිහට වඩිනවා. සමහර විට අප්‍රකට වඩිනවා. නිතිස් මහා පුරුෂ ලක්ෂණ සංගවාගෙන සවණක් ගන්න බුදුරැස් මහලා සංගවාගෙන උන්වහන්සේ අප්‍රකටවත් වඩිනවා. ඒක වෙනම ක්‍රමයක්. ඒක තනියෙන් වඩිනකොට තමයි කරන්නේ. දැන් මේ පිරිස් පිරිවරාගෙන ගමට නගරෙට පිණ්ඩපාතේ වඩින්දි බොහොම ලස්සනයි. ඒ දර්ශනය දැකලා මේ සුමන මාලාකාරයා හිත නිවුණා. පැහැදුණා. කල්පනා කළා මොනවද පූජ කරගන්න තියෙන්නේ. පූජ කරන්න කිසිම දෙයක් නැහැ අතේ. තියෙන්නේ මල් විතරයි. ඒ මලුත් මගේ නෙවෙයි රජතුමා. රජතුමාට ගියේ නොදුන්නොත් දඬුවම් ලැබෙන්නත් පුළුවන්. තවදුරටත් කල්පනා කළා. ගොඩක් කල්පනා කළේ නැහැ. ඉතින් රජවරුන්ගෙන් දඬුවම් ලැබිලා මැරෙන්න වුණා. කමක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනය බොහොම දුර්ලභයි. කල්ප ගානකින් බුදු කෙනෙක් පහළ. එහෙම බුදු කෙනෙක්ට මල් ටික පූජා කරනවා කියලා එයා හිතුවා. එහෙම හිතලා මල් නැලි දෙකක් විසිකලා උඩට. බුදුරජාණන් වහන්සේගේ පැත්තට අර සාමාන්‍ය මල් ලිහින් අන්න ඒ වගේ විසිකලා කියන. එතන මේ මල් උඩින්ම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් තිරයක් වගේ ඉබේටම බැඳුනා. කෙනෙක් ගෙතුවා වගේ ලස්සනට බැඳුනා. බුද්ධානුභාවයෙන් භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් තමයි මේක වෙන්නේ. නිකන් වුණා නෙවෙයි.
නමුත් මෙයාට පේන්නේ ඉබේටම මල් වියනක් නැත්නම් මල් තිරයක් හැදුනා සතුටෙන් තවත් වැඩි වුණා තවත් නැලි දෙකක් අරන් අහසට විසිකලා ඒක කියලා දකුණු පැත්තෙන් තිරයක් වගේ බැඳුනා තවත් දෙකක් විසිකරාම වම් පැත්තෙනුත් තිරයක් හැදුනා අවසාන නැලි දෙක අහසට විසිකරාම සිරසට යලින් වියනක් වගේ බැඳුනා දැන් මල් තිර අතරින් මල් වියන අතරින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා වැඩම කරද්දී මේ මලුත් නතර නොවීම ගමන් කරනවා පස්සපස්සේ ඒක ආශ්චර්යයක් පුදුමයක් ඉතින් එහෙම වන්දනා කරගෙන නිවන් සුව ප්‍රාර්ථනා කළා ගෙදර ගියා භාග්‍යතුන් වහන්සේ රජතුමාගේ මාලිගයට වැඩම කළ අවසානයේ එළිය මාසන පැනෙව්වේ මොකද මල් මේ වියන හැමෝටම පේනවා නිසා දාන වළඳද්දිත් මල් එහෙමම තිබුණා සෙවන දෙමින් අවසානයේ අහන ස්වාමීන් වහන්සේ මේ මල් කොහෙන්ද මේ සුමන මාලාකාරයන් පූජා කරන්නේ කියලා. ඒ අනුව සතුටු වෙලා ආශ්‍රමයේ මාලාකාරය ගෙන්වලා ගම්වරයක් පූජා කරලා තියෙනවා. තෑගි වශයෙන්. භාග්‍යතුන් වහන්සේ නැවත වැඩම කරද්දිත් මේ මල් විය නැහිමම ගමන් කළා. ගඳ කිලියේ දොරටුවේ නැතුල් වෙනවා සමගම ඒ මල් ටික බිම වැටුණා. ඉතින් හවස දම් සභාවේ කතාවක් ඇතුළු හරියම පුදුමයි මේ මාලාකාරය ජීවිතය ගැන වන්නොසිතා මල් පූජා කළා. පසුතැවෙන්න හේතු වෙන්නේ නැහැ. තමන් සමහරට ජීවිතේ නැතු වුණා කියලා සමහර අය පසුතැවෙනවා. නමුත් මේ මල් පූජාව ගැන යා පසුතැවෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේත් වැඩම කළා, විස්තරය අහලා දේශනා කළා. තංච කම්මං කතං සාදු යං කත්තා නානුතප්පති. හොඳ දෙයක් කළාම තැවෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි දේවල් කරන එක හොඳයි. ඒ කෙනාට ඒක විපාක ලැබෙනකොට, ආනිසංස ලැබෙනකොට බොහොම සතුටින් විදින්න පුළුවන් කියන එක. ඉතින් අහුව මේ මාලාකාරයට මොන වගේ ආනිසංසයක්ද ලැබෙන්නේ කියලා. තවත් කාලෙකින් සුමන නමින්ම පසේ බුදු බවට පත් වෙනවා කියලා විස්තර කරනවා භාග්‍යතුන්. සොන්න දේශනා, ඔන්න අටුවාව දේශනාව හරි අවසන්. දැන් තියෙන මගේ කතාව. දැන් දේශකයන් වහන්සේටත් විඥානයක් තියෙනවා, උන්වහන්සේටත් අත්දැකීමක් තියෙනවා. ඒතකොට ඒකට තමයි අර කිව්වේ ගලපන්න කියලා. දැන් ඒක ගලපන. කොතෙන්ද ගලපන්නේ? දැන් මේ බණ කියන්නේ තුනේ මේ පස් දෙක කාපු නිසා නැත්නම් මම මේ බණ කියන්නේ නැහැනේ. ඉතින් අද විශේෂයෙන් මේ ආපු ගමන සී කරගන්න ඕන ඒ පංච කම්මං කතං සාදු කියන එකට ගැලපෙනවද අපි ආපු ගමන. ඒක ගලපන්න ඕනේ දේශනා. අපි කරපු වැඩ පසුතැවෙන්න හේතු වෙන වැඩද නැද්ද? පසුතැවෙන්න හේතු වෙන්නේ නැහැ. සතුටු වෙන්නයි හේතු වෙන්නේ. කවදාද දිව්‍ය ලෝකෙ ගිය දවසට සතුටින් ඉන්න පුළුවන්? යනවනේ දැන් නිවන් දැක්ක නැත්නම් අපි ඔක්කොම දිව්‍ය ලෝකේ යනවා. ඒක බය වෙන්න ඕනේ නැහැ. සමහර අය තබ්බීලි ගහන දිව්‍ය ලෝකේ යනවා. මොකද දිව්‍ය ලෝක කියන අපාය නෙවෙයිනේ. දිව්‍ය ලෝක කියන්නේ දිව්‍ය ලෝකෙට. එහෙම මොනවද තියෙන්නේ? නැටුම්, ගැයුම්, සැනකෙලි, නානවා නේද? මල් නෙලනවා, මල් පලන්දනවා. ඒවට කවුරුත් අකමැති නැහැ. මම අකමැති නම් ඉතින් පිස්සු වැදিলা මොකක් හරි තියෙන්නේ. අපි නම් කැමති. මොකෝ කැමති? නිවන් දකින අතුරු සුගතියේ සිටීම යහපත්. ප්‍රේතෙක් වුණොත් එතන යහපත් නෑ. ඒකයි කියන්නේ අරක කියනවා දිව්‍ය ලෝක ස්ථිර නෑ. ඒක වෙනම කතාවක්. හැබැයි වර්ණනා කරන භාග්‍යතුන් වහන්සේ ස්වර්ග කතාවේදී හොඳ තැනක් තමයි ජීවත් වෙන්න දිව්‍ය ලෝකෙ. දැන් නම් හොඳ නැති තැනක් තමයි මනුස්ස ලෝකෙ. මෙහෙ ඉන්න බෑ පිච්චෙනවනේ. හරි අමාරුයි. කන්නත් නෑ අමාරුයිට. තෙලුත් නෑ. ඒ නිසා පේනවා මීට වඩා කොහොමද දිව්‍ය ලෝකෙ හොඳයි. නමුත් කාලයක් වෙන මනුස්සයන්ගේ අවශ්‍ය කෝටියයි අසංකේයයි. එතකොට දිව්‍ය ලෝකෙටත් වඩා සැපයි කොහෙද? මනුස්ස ලෝකෙ. ඒ දෙක මාරු වෙනවා. සමහර කාලෙ එහෙම වෙනවා. දැන් මේ කට්ටිය එහෙම ඉඳපුවයි තමයි අපි. සක්විති රජ වෙච්ච කාලේ, සක්විති විසෝරු වෙච්ච කාලේ තිබුණා. ඒවා ලෝභසිතින් ගන්න නෙවෙයි කියන්නේ. ස්වර්ග කතාවේදී කියන්නේ මොකටද? සත්වයා පහදවන්න ඕන පිනට. පින් කරන්න පොළඹවන බුදුරජාණන් වහන්සේ. මොකද මේ නිවනේ මුල පිනනේ. පින් කරේ නැත්නම් විපස්සනා ඥාණය වැඩෙන්නේ නැහැ. දැන් විපස්සනා ඥාන ගැන අපි මේ කතා කරන්නේ මේව බය නැතුව මෙතෙන්නම් පින් කරපු නිසා. නේද අපි තොටු පෙරාගෙන පාරක ඉදී වැටිලා කොහේ හරි. මොන විපස්සනාවක් කරන්නේ නැයි පින් කළේ නැහැ නේද? ඒක නෙහෙම ඉන්නේ නේද? නාන්න වතුර නැහැ. ඇයි අර නාන හිඟන්න? දෙකලා තියෙන ඇඳුම් එක ඇඳුම් අඳින්නේ. කුණු කුණු තට්ටුවයි ඇඟි. නාවන්න ගියාට කැමතිත් නැහැ. නාන්න පින නැහැ. දෙක දික්කල්ලි අර කුඩා වැල්ලා අඳීටියා මේ හිඟන්නේ. කොමාරි බොබ් මාලේ වගේ කොණ්ඩේ කැරලි ගහිලා ගහිලා මෙච්චර දිගයි. පස්සේ පොලිසියෙන් ගිහිල්ලා අල්ලලා මේ කොණ්ඩේ කැපුවා. නෑවුවා. නාවල හොඳ ඇඳුම් අඳලා ඇත ඇරියා. තව සතියකින් මෙන්න ආයි ඉන්නවා එතන. ඒ කියන්නේ පුරුදු වුණාම ඒකට
ආයි හරියන්නේ නැහැ. නාලා ඉන්න බෑ. ඒ පාප. ඒක තියනවා කුඩැල්ල මොකේද තියන්න බෑ. මෙට්ට තියන්න බෑ. ආයි වැඩ නැහැ තැන්. ඒ වගේ පින තමයි බුදුරජාණන් වහන්සේතරම් පින ගැන කාටවත් තේින්නේ නැහැ. ඔය දැන් ඉන්න පුතජනකේක හාමුදුරුවෝ ඔය තේරෙන්නේ නැහැ. ඒ කට්ටියට. එයාලා ඔය කියුවට බුදුරජාණන් වහන්සේතරම් පින ගැන දන්න තව කෙනෙක් නැහැ. මං ගැන මං තරම් දාන ගැන දන්නවනම් මහණනි ඔබ එකපත් පිනක්වත් නොදී වළඳන්නේ නැහැ. තව කෙනෙකුට ඒ තරම් දාන ගැන දන්න බුදු දෙනා. දානේ දීලා තියෙනවා. ඒතර කියනවා ඒ දානේ වළඳපුවලු අපි. ඒ දානේ වළඳපු කට්ටිය අපි සසරෙදී. ඒකයි බණ අහන්න ලැබිලා තියෙන අපිට. ඒ කලගුණ සැලකීම වශයෙන් තමයි මේ මහණලාදී. ඇයි බත් කාලේ බුදුහාම වාස්සේ බෝසත් කාලේ දීපු දානවලට අපි දිහින් තියෙනවා. අපි ඒකට මොනව හරි කරනවා. එක්කෝ පැවිදි වෙලා උපස්ථාන කරනවා නැත්නම් උපාසක උපාසිකා දායක දායිකා වෙලා හරි මෙහෙම සම්බන්ධ වෙනවා. ඒකට හේතුව ඒකයි. ඒ දානේ ගත්තු නිසා තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් දාණය කියන්නේ නිවන් මාගේ මුල. කාටවත් ඒකට ගරිහා කරන්න බෑ. ගරිහා කළොත් Tamanටත් අන්න නැතිලු. දැන් අපි මම කියනවා මෙහෙම දාන දෙන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? ඊයේ තමයි කිව්වේ එහෙම. අද උදේ ගිහිල්ලා රයිස් ගේන්න යන්නේ නැණ නේන. පකහණියක් මොකෝ එයා හඳුරු කොනේ දාන දෙන්න එපා පින් කරන්න ඕනේ නැහැ කියලා. අපි මොකටදල් පුච්චම් පින් කරන්නේ? නේ? Tamanටම පහර වදින ඕනේ දෙම් කරනවා. එහෙනම් වරණනා කළ යුතු තැනදී වරණනා කළ යුතු භාවනා වැඩසටහන දාන ගැන වරණනා කරන්නේ නැහැ නේ. ඒකෙදි කියන්නේ සමත භාවනාව, විපස්සනාව, අනිත්‍ය දුක්ඛ අනාත්ම. දානි දුන්නලාට මොකද්ද වරණනා කරන්න ඕන? අනිවාර්යෙන් වරණනා කරන්න ඕන මොකද්ද? දානනේ. දීමයානි සංසනේ. ඊට පස්සේ විපස්සනාව ගැන කිව්වට කමක් නෑ. එහෙනම් අපි තේරුම් ගන්නේ මේ වෙලාවේ මේ බණ අපිට ගැලපෙනවා. ඇයි ගැලපෙන්නේ? ආපු වෙලාවෙත් මුල්ම දවසේ ඔය ගෙනල්ලා පූජා කළා අවශ්‍ය සලාක ද්‍රව්‍ය. තුන පහ වර්ග. පළතුරු ගෙඩි. අඹ නේ. ඒවා ඔය ඇතුන්ට බොන ලැබුණා. නමුත් පූජා කරේ මහා සංඝරත්නයට. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරලා මොකද භාග්‍යතුන් වහන්සේ දෙනුනොත් ඒ කොටසක් පූජා කරනවා අපි. අග්‍ර පූජා. විසහදල පූජා කරන දෙවෙනි කොටස ස්වාමීන් වහන්සේට තුන්වෙනි කොටස සීල සමාදන් වෙච්ච අයට ඒකත් අපි සාදු කියලා අනුමෝදන් වෙන්න ඕනේ. ඊළඟට ඒ හාල් අනිත් ආදී ද්‍රව්‍ය තිබුණානේ ඒ ඔක්කොම දැන් වැය වෙලා ඒව සකස් කරලා මේ පහුගිය දවස් දෙකේම දාණයට දුන්නා. දැන් සාදු කියලා අනුමෝදන් වෙන්න. අද අවසාන දවසේ විශේෂ දානයක් දෙන්න ඕනේ කියලා වයිසිකලෙන් ගිහිල්ලානේ වෙහෙස මහන්සියලා ඔබ පිච්චි තම කය වෙහෙස කරවල ඉතා ප්‍රණීතාකාරයේ ආහාර වේලක් පින්වත් ස්වාමීන් වහන්සේට පූජා කළා. ඉතින් ඒකේ ආනිසංස ඊටත් වැඩි. මොකෝ හේතුව ඔය වගේ දාන ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති හේතුව තමයි ස්වාමීන් වහන්සේට කඩේ යන්නේ. කඩේ යන්නත් දැන් ගෙවල් වල ඉන්න කට්ටිය නම් කඩේට ගියා අරගත්ත කෑම. ස්වාමීන් වහන්සේලා මතක් වෙන්නේ නැහැ කනකොට. අපි නම් කනෝ දෙන්න ගිරෙන්න එහෙම හිතන්නේ නැහැ. ඉතින් සද්ධාවන්තයෙක් හිතන අපි කන මේ හොඳ කෑම පින්වත් ස්වාමීන් වහන්සේට දෙන්න ඕනේ. තියනවා අද ඔන්න දුර්ලභ විදී දානයක් පූජා කළා. ඉතින් ඒක වළඳලා තමයි බණ කියන්නේ. ඒ සතුට වැඩි කමට තමයි මේක බණක් කියෙන්නේ. ඒ වගේ තියනවා. ඉතින් දානේ නැති වුණා නම් බණ කියා ගන්න බැරි වෙනවනේ. නිකන් ඈනුන් යනවා. කම්මැලි නිදිමතයි හරියට වැටකොළු ඉවතුයි තමයි කෑවේ. සතුට අඩුයි. දේශකයන් වහන්සේට මොකද ඔයාගේ රසෝජාව අඩුයි. දැන් රසෝජාවත් වැඩි වෙලා ඒ වගේම පින්කමේ තවසාන භාගයට ඇවිල්ලා අනිවාර්යෙන් මම පින් දී යුතුයිනේ මේ වෙලාවේ. මොකද ඔය කට්ටියට දැන් ගෙදර යන්න එපා. නේ? එපයි කිව්වත් මම යන්න ඕන අනිවාර්යෙන්. ඒ නිසා දැන් සමවරන් යා යුතුයි කියලා කියනවා. ඒ නිසා ඒ සමු ගැනීමේ බණ තමයි මම මේ කියන්නේ. ඒකත් අපි සාදු කියලා අනුමෝදන් වෙමු. මොකද්ද රයිස් දානයක් දුන්නේ. තරේක දුර්ලභයි කව අර පාස කන්න හො වගේ මේ මස් කන්න හොද නැද්ද කියලා ඇහුවා මන්න තිබුණේ කෑලි කෑලි වැළඳුව දැක්ක හපල වැළඳුව හොඳට ඒ හපල වැළඳුවේ හොඳටම දාන්න මැරිලා කියලා පැහැදිලින්නේ මැරිච්ච බවයි කෑලිත් කපල ඒවත් තෙලුත් දාලා බදවත් ඉවරයි දැන් පන කොහෙවත් විඥාණ ඇත්තෙම මේකයි විනය ධර්මයේ ඒ ධර්ම විනයට අනුව ගියාම ඇති නැත්නම් අපි ඔළුව අවුල හොඳ ඒ නිසා ඒව මේ කැපයි කියනවා ඒවට කියන්නේ ප්‍රණීත භෝජන නහගාට විනය එතන කියන ප්‍රණීත භෝජන සප්පි නවනීතං තේලං මදුපානිතං මච්චෝ මන්සං කීරෝ දදියෝ මම මතක පාලියෙන් මතක සිංහලෙන් තුට්ටක් කියන්න ගිතෙල් වෙඬරු මේ පැණි සකුරු වගේවා ප්‍රණීත භෝජන බවට පත් වෙනවා. ඒක එළගිතෙල් කියන්නේ ප්‍රණීත භෝජනයක්. දැන් සිංහල වෛද්‍ය කම දන්න කෙනා නේ එළගිතෙල් දන්නේ නැත්නම් එළගිතෙල් හොඳයි. දැන් තියෙනවනේ ඉන්දියාවේ තිබුණ ගිතෙල්. හොඳ මේක. ඒ කාලේ ගිතෙල් පාත්‍රය පූජා කරලා ඒක වැළඳුවා මැති. දවසට
හරිද? ඔය මීපැණි ප්‍රණීතයි. ප්‍රණීතයි කියන්නේ දිරන්න දෙයක් නැහැ ඔක. කෙලීම ආමාශගත වෙනවා. මොකද ඒක පෝෂණය තමයි තියෙන්නේ මීපැණිවල. ඒතර අපි කන දේවලුත් අඹරල අඹරල මොකද වෙන්නේ අන්තිමට? පැණි වගේ දෙයක් තමයි ඉතුරු වෙන්නේ. අර අඹරන්න කොච්චර මහන්සි වෙනවද? බත් කාලා නේද? ඒවයි තියෙන අර ඝන දේවල් ඇට ඔක්කොම අයින් කර දැන් පත්තක් කනකොට ඇටක් කනවා. ඇට දිරන්නේ නැහැ. මොකද්ද ඒ? ඉතුරු වෙනවා. එව බැහැර වෙනවා කොහොමද? දැන් වැඩ මැෂින් එකේ වැඩ දෙන එක අපි කරන්නේ. වැඩ වෙනවා. බුදුරජාණන්සේ කියනවානේ අය ඉලංගේ තෙලුයි, බටරුයි, මී පැණි හකුරුයි දාලා කෑමක් හදා ගන්න. මොකද්ද ඒකට කියන්නේ? චතුමතුර. රැට වළඳන්න කැපයි ඒක. ඒකෙන් පොඩ්ඩක් කළඳුවා අර බත් කාලා වෙන වැඩේම බලන්න බුදුරජාණන්සේ කරුණා. අතේ කෑම ගා ගන්න දෙන්නේ නැතුව අපිට දුන්න වැඩේ වෙන දෙයක්. බෙහෙතක් දුන්නා ඒකට. තොර බඩ දනවනම් රැයට බඩ ගිනිනම් එච්චර හැඳි දෙකක් විතර රන් කෑවට පස්සේ සිහියෙන් කැපයි. දැන් කියන්නද නැහැ නා කන්න විකල කන්න එපා කියලා ඉල්ති. ওই චතුමතුර විකන්න බෑ වන්ට මොකද කැපන්නේ. එහෙම විනය අවිනය කරගන්න ඕනේ නැහැ. වැඩි විනය පනවන්න ඕනෙත් කියලා තියනනම් කාපන් කියලා පනන්න ඕනේ. එපයි කොනම් ඕනේ නැහැ. දැන් බත් කන්න එපා කිව්වා. හැබැයි චතුමතුර වළඳන්නේ කියලා කිව්වා. අෂ්ටපාන කැප කරා. එතකොට ඒ විදිහට දැන් මේ ඕජස් ගුණේ වැඩි කියලා කියනවා මෙන්න මේවයි. මොනවයිද? මස් මාළු. චෝගේ මාළු. මන්සං කිව්වේ මස්. පාලියෙම කිව්වේ ඇත්තට දැක නැහැ. කීරෝ දදි කොහෙද තියෙන්නේ? විනය පිටකේ. විනය පිටකේ තියෙනවා. මේකේ ශික්ෂාපදේ නම් මේ නමය සියතින් ඉල්ලගෙන වළඳන්න බෑ. විනය ශික්ෂාපදයක් තියෙනවා. නැතුව මේක වර්ණනා කරමුද නැහැ. මම අහුවෙලා නැහැ. ඒ ප්‍රණීත භෝජන බව සඳහන් වෙනවා. ඒ පූජකලොත් ප්‍රණීතානි සංස ලැබෙන හැබැයි ඉල්ලන්න බෑ. දායකයට කියන්න බෑ මාත්‍ය මස්සෝ අර ලිස්ට් එක ලියන්න බෑ. හොඳ ඇහුවොත් මොනවද ස්වාමීන් වහන්සේ කැප අපිට කියන්න බෑ. ඔබවහන්සේ මුතිතන් දෙපා අපි මේ ශ්‍රද්ධාවෙන්ම තමයි අහන්න අනිවාර්යෙන් දෙන්න තමයි අහන්න. නැත්තම් ගිහිල්ලා නිඳා කරන්නත් අහන්න සමහර අය ඔන්න මස් ඉල්ලුවා කියලා. නේම අපි දන්නවනේ හරියටම මේ ශ්‍රද්ධාවන්තයෙක් විදිහට මේක අහන්නේ කියලා පෙරත්ත කරලා. එතකොට කියන්න බලන්න මාළු ටිකක් හොඳයි. ඔය කුකුල් මස් කෑල්ල කාරිය කමක් නැහැ. ඊට පස්සේ කීරෝ දදී එවනම් දෙනවා හරියට. කිරි කිරි. මොන කිරිද? දදී කියන්නේ මුදෝරු කිරි. කීරෝ කියන්නේ දියර කිරි. ෆ්‍රෙෂ් මිල්ක් වගේ දුන්නත් අර. ඉතින් මේවයින් හොඳ පෝෂණයක් ලැබෙනවා. එතකොට ස්වාමීන් වහන්සේට පෝෂණය දෙනවයි කියන එක පිනක්. ඇයි තව කාලයක් සාසනය රැකගෙන. මන්ද පෝෂණෙන් තියෙන එක හොඳ නැහැ. අපි වගේ නම් තවමක් නැහැ. පොඩි පොඩි හාමුදුරුවෝ පන්සල් වල ඉන්නවනේ. ඉතින් අර වැටකොළී බතු වීම දීලා දීලා මොකද වෙන්නේ? ඒ හාමුදුරුවෝ ටික මන්ද බෝධනකාරය බවට පත් වෙනවා. තරුණ වයසේ නම් දෙන්න ඕනේ ඒවා. මොනවද දෙන්න ඕනේ? මච්චෝ මන්සා කීරෝ දිබ්බාසම්ම දැන් හොඳට මතක තියාගන්න. අනිත් අර කියලා දෙන්න බැහැ. ඔව් මස් වර්ග ඕනම දෙයක්. ඒ කියන්නේ මිනි මස් වගේ රැරෙන්න. ඒවා 10ක් තියෙන ඒවා බලන්න. බළු මස්, හරුපු මස් වගේ ඒවා දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ හැරෙන්න තමන් වෙනුවෙන් නොමරපු මාංශයක් හම් වුණොත් පවත්ත මාංශ කියලා එකට කියනවා. ඉතින් ඔය උප්පලවන්නා දෙරණේටත් එහෙම මස් බාර මේ පාර්සලයක් මම් වෙලා තියෙනවා. ගහේ ඉල්ලල ගියා වැද්දෙක්. හිතුවත් අතර දුන්නො ගන්න එකක් නැහැ ඉල්ලල ගියා කියන්නේ. ඉතින් අර ඉල්ල හදල බුදුරජාණන් වහන්සේට කියලා පූජා කළා. නිර්මාත සංගමෙන් දැනගත්තු නඩුත් දානවා කාට? උප්පලවන්නා දෙරණේට. අප්පා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේට මස් දුන්නේ කියලා කම්පා වෙනවා. ඉතින් ඒ නිසා කෑම ප්‍රශ්නේ ඔය මිනිස්සුන්ට තිබුණාට මේ බුදුරජාණන්සේට ලොකු ප්‍රශ්න නේද? ඒක සාමාන්‍ය පටවියාපෝ තේජෝ ආයෝ සතර මහා භූත ආහාර කොටසක් විතරයි. ඒක ගත්තේ ජීවත් වෙන විතරයි. මිනිස්සු දෙන නඩු දාන. බුදුරජාණන් වහන්සේ පෙවරුවාරි මෙන්න මෙහෙම අධ්‍යයක් ලැබුණොත් ගන්න නැත්තම් ගන්න එපා. තමන් අණ කරලා ගන්න එපා. එතකොට මරන්නේ තමන් වෙනුවෙන් නම් තමන්ට පව අයිති වෙනවා. ඒ නිසා එවැනි අයව ගන්න එපා කියලා කියලා තියෙනවා. එනා මේ විදියට දැන් වුණාද ඒ ප්‍රණීත ආහාරය පූජා කරලා අපේ සංසාර ගමනේ ප්‍රණීත ආහාර ලැබෙන්න ඕන දෙපා. ඕනනේ මම බලයටත් එපයි කියලා. වඩිගින්න ඈනුන් යනකොට තමයි මතක් වෙනන්නේ මම අපි දන් දීලා නැතුව ඇති අපිට කන්න නෑ කියලා කියනකොට තේරෙන්නේ. එතකොට මේ දුරුභික්ෂ වෙලාවේ තාම දැන් අපි බලන් ඉන්න කොයි වෙලාව අපේ කෑම වෙල නැති වෙයිද කියලා දැන් දිනගෙන ඉන්නේ. හෙටද අනිද්දාද දන්නේ නැහැ. දැන් කෑම නැති වෙන්නේ. පරිප්පු තියෙනවා, සෝයා මීට් තියෙනවා, හාලුත් තියෙනවා. දැන් ඔය තුන තමයි තියෙන්නේ. ඔය තුනත් ඉවරුනොත්. අව එහෙම වෙනව නම් අපි පින් කරලා නැහැ. කවුරු හරි දෙවියෙක් හරි අපිට ගෙනත් දෙනව නම් අපි පින් කරලා තියෙනවා. හරිද? දැන් ඔය දෙල්ගොඩෙන් හරි ඇවිල්ලා දුන්නානේ.
ඒකනේ කියන්නේ. ඔය උපක්‍රමයේ හොඳයි. දැන් මේව වීඩියෝ කරලා දාලා දැන් අනිත් උපාසකම්ලා දැන් කුලප්පු වෙලා. දැන් වරින් වර දැන් දොස්තර කෙනෙකුත් කතා කරා මේ දෙබරේ. එයාත් එන්න ඕනේ කියලා. හරි. තව නුවර නෝන කෙනෙකුත් කතා කරා. එයාටත් එන්න ඕනේ. එතකොට දැන් දාන්නේ නැති වෙන කොටක් නෙවෙයි තියෙන්නේ. දැන් තව එන කොටක් තියෙන්නේ. නේ? ඒක අවුරුද්ද කළද මේ නිරෝස උපාසිකාතුළුවගේ භාවනාව දැකලා. මෙහෙම නිටියෙත්. මෙහෙම නිටියෙත් අම්මෝ එහෙනම් අපිටත් එහෙම ඉන්න ලැබෙවි කියලා කට්ටිය දැන් දුවන් එනවනේ. හරිද? සාදු කියලා අනුමෝදා ගන්න. ඒක ඉතින් මම තමයි වැඩේ කරේ. මේ පත්තු කරලා දී. ඔව් ඒක තමයි. ගොඩක් ප්‍රසිද්ධද දැන් ඕන හොඳේ. බයර බීර ගන්න බැරි ඉතින්. දැන් 2000කට වැඩි බල්ලා අද වෙනකොට. එයාගේ භාවනා. ඉතින් මේ ආස වෙලා කට්ටිය. හරි කොහොම හරි පින් කරලා තියනවා. විශේෂයෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට එක වේලක් හරි දානයක් දීලා තියෙනවා නම් කෑම වරදින්නේ නැහැ. ඒක කාන්තාරෙක් ගියත් වරදින්නේ නැහැ. තව ඒක තව දෙයක් තමයි සාරාණ්‍යවත පුරලා තියෙනවා නම් දෙවියෝ හරි කැම දෙනත්. දෙවියෝ හරි කැමත් වෙන. ඒ කියන්නේ සාරාණ්‍යවත කියන්නේ අවුරුදු 12 එක දිගට පිණ්ඩපාත ගිහිල්ලා හැමදාම ඒ ගේන දාණේ ස්වාමීන් වහන්සේලා බෙදන්න ඕනේ ස්වාමීන් වහන්සේ. හරි මේනි හරි. එම් බෙදලා අන්තිම දවස් 12 වෙනි අවුරුද්ද පිරෙන දවසේ පාත්‍රය ගෙනල්ලා දානශාලා තියෙන මේසෙ මැදින් තියනවා. ඉතින් මනිස් ස්වාමීන් වහන්සේලා දන්නවනේ මේක මේ අර වත පුරණ භික්ෂුවගේ දාණේ කොහොමද බෙදනවයි කියලා. ගිහිල්ලා තනියෙන් බෙදා ගන්න. බෙදන්න කලින් අර සන්නස නාගෙන එනකොට බෙදාගෙන. පසුතැවුනොත් හරි තරහ ගියොත් හරි අනේ මං ඉන්න කලින් බෙදාගත්තා කියලා වත පිරලා නැහැ. ආයෙ අවුරුදු 12ක් පුරනවා. හැබැයි ආ සතුටු වුණා. අනේ සාදු සාදු සබ්‍රාහ්මචාරින් හදලා මං කෙරේ විශ්වාසය දබලා තියෙනවා කියලා සාදු කියලා අනුමෝදන් වුණොත් එදාට වත පිරෙනවා. ඒකට තමයි කියන්නේ සාරාණීය වත. එහෙන් පුරුපු ගෙනාට සිවුරු දානකට ගියොත් හොඳම සිවුර ලැබෙනවා. සංගයාට සිවුරු දෙන තැනකට ගියොත් අග්‍රම සිවුර තමයි. ඔය වැඩි වයසක් නැහැ උන්වහන්සේ මේ ගියාලු රජතුමා දැන් සිවුරු බෙදනවා කට්ටියට සාමරට. කියලා මුලින්ම ඇවිල්ලා අර භාණ්ඩාගාරිකෙන් හොඳම සිවුර මොකද්ද තන? ආ මේක ආ ඔන්න බලන්න ඕක මට තමයි ලැබෙන්නේ. බලන්න මේ හැමදෙරු කොටක් පස්සේ ඉන්නේ පේලියෙත්. අරග මගෑරලා අර හැමදෙරුන්ටම දෙන්න ඕනේ. හේතු සාරාණීය වත පිරුබාව. ඉතින් මේ අම්බලන්දර දෙන ගම බැරගම බාතර ගාම කියලා ඔකට කියන්නේ ඉස්සර ඒ බමණ ඉතිහාසය ඇවිල්ලා අවුරුදු 12 තමයි අපිට වැස්ස නැති වුණේ අවුරුදු කිය 12 දැන් සති දෙකක් වහින්න තෝ අපි මේ දුක් වෙනවා 12ක් වැස්ස නැහැ කියන්නේ මොනවද ඉතුරු වෙන්නේ නැත්තේ දැන් මට ඊයේ මතක් වුණා ශ්‍රී මහ බෝධියට කවුද දන්නේ වතුර දෙන්නේ කියලා ඒක ඉතුරු නැහැ මෙච්චරලා මරු අපවත් උන්නේ මොන හරි වෙන්නේ නැති නේ ආශ්චර්යය නැත්නම් මේව වල් බිහි වෙලා තිබුණේ දැන් ශ්‍රී මහ බෝම ලෝකව වල් බිහි වෙලා නේ සුද්ධ වෙනකොට තිබුණා ඒත් දෙවියෝ තමයි රකින්නේ ඉතින් අර මිනිස්සුන්ට වතුර නැහැ, කන්න බොන්න නැහැ. ඔක්කොම නැව නැගලා ස්වාමීන් වහන්සේලා රැඩිය ඉන්දියාවට. ඒ සක්දිරයතුමා කරේ මම පහරු හදලා දෙන්න, මම පා කරලා යවන්න, ඔබ හදලා නැව නගින්න. ඔක තමයි කිව්වේ. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ එතුමාටවත්. වහින්නේ සාපේ. බමුණගේ සාපේ, තිස්ස කියන බමුණගේ සාපේ. වලගම්බරයතුමා රජකමෙන් පා කරලා ඔය ආක්‍රමණයක් ආවා. ඒ ආක්‍රමණයෙන් පස්සේ තමයි දෙවියෝ කෝප වෙලා වැස්සනේ. දැන් කන්න දෙන කරකොල මේ තියෙන කරගස් තාමත් ඉතින් මේ ඔක්කොම වල් බිහි වුණේ එකයි ඔක්කොම නැති වුණා. හැබැයි එතකොට බැරගම හිටපු මේ අයියා නංගි දෙන්න මහාන වෙලා. නංගි වික්ෂුණියා නාග අයියා වික්ෂුවක් නාග නම. දැන් අයියත් නැව නගින්න යන ලෑස්තිලා එනකොට නංගි වහම්බුන. නංගි කිව්වා ඉතින් අයියේ යන්න ඕනේ කෑම තියෙනවනේ. ඒ කොමි කෑම. හරි බලන්න පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා. ඊපස්සේ දෙවියෙක් එනවා කොහොමද මිනිස් වෙස්සේ. එවිලා දානේ පූජ කරා. ප්‍රණීතව සැකයි කියලා මේක බලන්න බෑ. ආදි බලන්න සැකනම් මේ පාත්‍රය අහස රැඳෙන්න ඕනේ කො ධාර්මික දානයක්. ඉතින් අනාංගි අහසට විශ් කරා පාත්‍රය. මේ අහස නැවතුණා. කිව්වා අයියේ සැක කරන්න එපා. මම සාරාණිය වත පුරලා තියෙනවා. මේ වත පිරුවොත් බඩගින්න ඉන්න වෙන්නේ නෑ. දෙවියෝ ගහෙන් බැහැලාවිල්ලා දානේ පූජ කරා. ඒතර දෙවියන්ගේ දානේ දිව්‍ය මෙයෝජාවක් නේ තියෙන්නේ. ඒක බොහොමත් ප්‍රණීත දානයක්. එනයි කිය අපි අනුමෝදන් වෙනුනේ මේ වත පිරුවම අපිට මේ ආනිසංස ලබන්න පුළුවන්. නම් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට දානි වේලක් දුන්නා නම් සංසාර ගමනේදී ආහාරයෙන් ගියක් වෙන්න විදියක් නෑ. දැන් අපි මේකට කියන්නේ දුර්භික්ෂ සමයක්. ඒ කියන්නේ භික්ෂාව අඩුයි. මිල වැඩි කියන්නේ අඩුයි. බඩු නෑ නේ. හොයාගන්න නෑ. දැන් පයින් යන්න ඕන හොයාගෙන යන්න ඕන තෙල් නැති නිසා බඩු ගේන්නත් බෑ. අයි කෑම වර ගරන් එන්න කියන්නේ. පළතුරු ගේන්න විදියක් නෑ. එළවලු ගේන්න විදියක් නෑ. ඒතර ඉතා භයානක தත්ත්වයකට තමයි අපි මේ කල්පනා අනුකරට පත් වෙලා ඉන්නේ දැන්. නේද? කරකොල කන්න වෙයි අපිටත් තමයි දවස. මොදලට කරගස් ටිකේ කොල්ල තියනවා දැන්. ඒක ඕව අරගෙන තම්බලා ටික ටික වලඳන්න පුළුවන්.
මොන දවස ගානේ. ඉතින් ඒත් මැරෙන්නේ නැහැ. කාලයක් ඉතුරු වෙලා ඉඳී නේද? ඒතර මේ ඒස බවණිතයාසය කාලේ අහපු කතාව තමයි කරකොල දාන එක ගැන අපි අහලා තියෙනවා. කරකොල දුන්නයි කියලා සාමණේරයන්ලාට පූජා කරයි කියලා අම්මලා. ඉතින් වැට ගෙය ගස්සල යුසපාවායි කාලේ බීලා තියෙනවා. එච්චරව නැවෙන්නේ නැහැ විපතක්. නමුත් පොඩි පොඩි අඩුපාඩුකම් දැන් මතුවෙමින් තියෙන නිසා. ඉතින් එවැනි කාලයක යදාතේ මේ දාණය පූජා කරේ කියලා සතුටු වෙනවා. එනම් එවැනි අපහසු තැන්වලදී ඔබටත් ආහාර ලැබේවි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සුරු කරන්න ලැබේවි. උන්වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබේවි. ඉපදෙන තැන්වලදී බොහොම සුවපත් ජීවිත ගෙවන්නත් හේතු. ඒක මනුෂ්‍ය ලෝකේ නම් සක්විති රජ කම්මාදී ආශ්චර්යවත් ජීවිත ලැබෙනවා. සිරු සම්පත් රාජ සම්පත් ලැබෙනවා. නිවන් දකින්න අතුරු මේ කියන්නේ නිවන් දකින්නකෝ ඒවා ලබන්න කියන ලබනවා කියන නේ මං කියන්නේ. නිවන් දකින්න ආජාති දක්වා මහේසාරක මනුෂ්‍ය ජීවිත ලැබෙනවා. ඊළඟට දිව්‍ය ලෝකේ සක්දේව රජ පදවිය අග බිසව තනතුරු ඒ වගේම මහේසාක්‍ය දිව්‍ය දිව්‍යාංගනා බවට පත් වෙන්න ලැබෙනවා. එසේ මේ බණ භාවනාව දැන් කරගෙන අපි යනවා. ඒ යනකොට ඉස්සරහට සුවසේ සමාධිය ලබන්න, විපස්සනා ඥාන දිනු කරගන්න, මාර්ගඵල ප්‍රඥා කරා යන්නත් අපේ දාණය හේතුවක් වෙනවා. ඒතර මඟ පැටලෙන්නේ නැතුව නිවැරදිම භාවනා මාර්ගය අහුවෙන්නත් හේතු වෙනවා දන් දීලා තියෙන කෙනෙක්ට. ප්‍රාර්ථනා කරලා එහෙනම් දාණයෙන් අපි අග්ගඵලයේ ප්‍රාර්ථනා කරන්න ඕන. අපේ මේ දාණය නිවන පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව. මොකද එහෙම ප්‍රාර්ථනා කරන්නේ කොච්චර සැප වින්දත් ඒව සියල්ල වෙනස් වෙනවයි කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේගේ වචනේ සබ්බේ සංඛාර අනිච්චා. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ පවා වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ චුත වෙන්න වෙනවා. කල්ප ගණන් බ්‍රහ්ම ලෝකේ හිටියත් චුත වෙන්න වෙනවා. මනුෂ්‍ය ලෝකේ සැප ගැන කවර කතාද? ඒව කොහොමවත් නැති වෙනවා. එහෙනම් එවැනි ලෝකයක පෙරදිලාවත් පව කරගෙන අපි නිරේට වැටුණා. කල්ප ගණන් අවුරුදු ලක්ෂ ගණන් පිච්චි පිච්චි ඉන්න වෙනවා. තිරසං සතෙක් වුණොත් දුකෙන් බයෙන් සැකෙන් ඉන්න. දැන් අපි ළඟ ඉන්න මේ සත්තු කලින් සමහර මිනිස්සු. එයාලා පව කරගෙන දැන් අපි ළඟට ඇවිල්ලා බයෙන් ඉන්නේ. කොයි වෙලාවෙද පොස්සෙන් ගහයිද නැ ගලක් ගහයිද නැ. ඊයේ මන්ද කුරුල්ලෙක් කියලා වතුර බොනවා. හරි බයෙන් බොන්නේ. එක ගුරක් බොනවා ආයි වට පිට බලන. ඇයි කවුද පහර දෙන්න ඉන්නේ කියලා දන්නේ නැහැ. බල්ලෙකුත් හිටියන ළඟ. ඉතින් මේ සත්තු කවුරුවත් සතුටින් ඉන්නේ නැ. එයාලා ඉන්නේ බයෙන්. ඒ බයෙන් අපිට ඉන්නවා සසරදී. නේද ප්‍රේත ලෝකෙට ගියොත් සාපිපාසා දුකෙන් ඉන්න වෙනවා. සමහරට මල මුත්‍රාදන අනුභව කරන්න වෙනවා. ඉතින් මේවා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ අපට ආරාධනා කරන සංසාර දුකය ඒ දුකෙන් මිදෙන්නේ යන කියලා. එහෙම දේශනාවක් අපි ඊට ඇහුවා. ඉතින් ඒ නිසා මේ සියල්ලම සීකර ගන්න සසර දුකෙන් මිදෙන්නට අපට මේ දාණය, මේ දස සීලය රැකීම, දන්ත වස්තු ආශිර්වාදයක් රැට කැවිනේ දවස් දෙක නේ ඊට අනුමෝදන් වෙන්න ගද රැටත් වුණා නොකයි නාසන සිල් මම ගන්න නැහැ වොම තියාගෙන යන පවාරණය කරන්නේ මම සාමාන්‍ය දුන්න සිල්යි ගන්න කෙනෙක් නෙවෙයි ඔයෙල මරන් ගිහිල්ලා ගෙදරම ඔහෙරේ දාගන්න කැරි කුණ කොටකට හරි ඒකෙන් කියන්නේ වැඩි පුරාණ සංස ලැබුණ අද රැටත් ඒක රැක් ගන්න ලැබුණා බ්‍රහ්මචාරී වෙන්න අද රැට හැමදාම නෙවෙයි කීප දවසයි එතකොට දවස් 3ක් අපිට මේ සීල රැක ගන්න ලැබුණා. ඒ සීලයත් නිවන පිණිසම අනුයාත වේවා කියලා පතන්න ඕනේ. ඇයි මේ පතන්නේ? නොපැතුවොත් ආනිසංස ලැබිලා ගෙවිලා යනවා. නිවන පැතුවොත් නිවනටම යනවා. ආනිසංස නිවන දක්වා යනවා. නැත්තම් වෙන්නේ ගොඩක් අය පින් කරන ඔහෙ ඉන්නෝ ආනිසංස ලැබිනවා ගෙවිලා ගිහින් අවසන් වෙනවා. නිවන් දකින්නේ නැහැ. නේද? නිවන් පතන්න ඕනේ පිනක් කරාට පස්සේ. තුන්වෙනි එක සමත විපස්සනා භාවනාවේ අපි යෙදුණා නේ. දැන් පැය වශයෙන් ගත්තොත් අපි පැය 15ක්වත් උඩරිම වෙන්න ඇති. සක්මන් කළා, පරියංග කළා නේද? ඒකනේ කොච්චර හොඳයිද? වැඩි වෙලාවක් හිටි භාවනාව. ඉතින් කතා කරන්න එපයි කියන්න ඕනේ නැහැ. කතා කරන්න විදියකුත් නැහැ නේ කොහොමද? ඇයි ඉතින් කට වහලා නැති භාවනාවේදී. ඉතින් කතාවට හොඳම විසඳුම තමයි පරියංගයක් දෙන එක. ඇයි මේ කට්ටියට කට යනවා කතා කරන්න වට යන්න බෑ. සාන්නාසි පිටිපස්සේ ඉන්නවා සමහර එක වෙලාවකට සමහරට කොහෙන් එනවත් දන්නේ නේද? කතාවද ලහුව මේකෙන් දැක්කොත් හරිනේ වගේ එකක් තියෙනවා. ඉතින් බය තියෙනවනේ එක. ඒක හොඳයි බය තියාගන්න විදිහටම. දෙවෙනි එක තමයි අර භාවනාව ගෙදලා ඉන්නකොට අනිත් වෙනා භාවනාවේ ඉන්නකොට අපිට කතා කරන්න විදියකුත් නැහැ. ඉතින් කතාවර නිකන් හරි එකතු වෙන ලැබුණේ දාණය වළඳපු වෙලාවේ, ගිලම්පස බොන්නාපු වෙලාවේ, ළමයි ටික එකතු වුණානේ, චුට්ටක් තිබුණා. ඒක කමන්නේ නැහැ. ඉතින් අන අන්තිම පින්දීම මේ පැත්තට යනවා. ඒක හිටද වරුණ මහත්තයාට. එයි මේ ළමයි දෙන්නෙක් නේ මේ දෙන්නගේ මේ අනිත් ළමයා. අමාරු වැඩේ තමයි යා කරේ. අලි අලි බලා ගන්නට වඩා අන්තය මට තේරුණා වැඩේ. නේද? අලිත් තමයි අලි ළමයිත් ඔක්කොම එක වගේ අලිත් නටනවානේ. ඒ වගේ මේ භාවනා කරන එක ලේසි. ළමයි බලා ගන්න එක තමයි අමාරු.
ඒ අමාරු වැඩේ තමයි කරලන්නේ. හරි. ඒකත් ඒ සියලුම පින් මහත්තයයි අයිති වෙනවානේ. දැන් භාවනා නොකලට කමන්නේ. මේ කට්ටියට ඔය කිසි භාවනා කරන්න වෙන ළමයි ටික අතහැරලා දැම්ම නම් මේක ඇතුළට. නේද? ඇවිල්ලා කරෙත් නගින එහෙනම්. ඒවා වෙන්න නොදී අරයට කරලා ආණ්ඩු මට්ටු කරගෙන උපක්‍රමශීලීව කොහොමාරින් ළමයි නලවගෙන හිටියා. ඒක ලොකු දෙයක්. ඒ නිසා පිනේ අග කොටස අපි මේ මහත්තයර අනුමෝදන් කරනවා. මේ හැමෝම එකතු වෙලා. ඒතර අපේ ළමයි නෑ වගේ තමයි මේ කට්ටිය ටී. නේද? මේ බොහොම නිදහසේ හිටියා. ඉතින් ඒකයි මේ පින්කමේ ප්‍රධානම දේ වුණේ ඒ අනුග්‍රහය කළා අපට. ඒ වගේම ගමන් පහසුව සාදිලා තියෙනවා. ඉතින් ඒ සියලුම පින් ඒ උපාසක මහත්තයලා ඉදිරියේදී භාවනා ධර්ම දිනු කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කරගෙන උතුම් නිවනටපත් වෙන ලැබේවා කියන ආශිර්වාද කරනවා. එවනම් මේ ගත කරපු දවස් තුනේ භාවනා වැඩුණේම නැහැ කියමුකෝ. නිකන් හිටියයි කියමුකෝ. ඒත් වටිනවා. ඇයි වටින්නේ? අපි කාමයන්ගෙන් ඈත් වුණා දවස් 3කට. අපි වැඩවලින් අයින් වුණා. ලෝකේ තියෙන කරදර මොකුත් දාන්නේ නැහැ මේ වෙලාවේ. ඊයේ පොඩ්ඩක් අර දැක්ක ගුව මොහොත පොඩ්ඩක් උඩට ඇවිල්ලා ඒක ඉච්චර. ඒක දැන් මේ අම්මට කලින් පෙනුණානේ පෙරණිමිති වස්සේ. යාට තියෙන බලය තමයි ඒකනේ. සුනාමි හරි පේනවා. ඇයි වතුර ඇවිල්ලා එළියට ඒකයි. නේ? ගාල්ලෙන් ඇවිල්ලා මාළුත් ඇවිල්ලා. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙලා නෙවෙයි කාටවත්. නම වතුර ඇවිල්ලා එළියට නේ. ඉතින් ඒක විතරයි ආරංචිුනේ. අනේ මොකුත් අපිට ආරංචිුනේ නැහැ. දැන් බඩු මිල කියන කතන්දර තෙල් පෝලිං වල රණ්ඩු වෙන ඒවා දැන් දැක්කද මේ දවස් තුනේ? බැලුවේ නැහැ. බැලුවේ නැහැ. එතකොට සංවර වුණා. දැන් මේ ළමයාත් කිව්වේ ටෙලිෆෝන් එක නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ කියලා. දැන් දවස් තුනේම ඕක් කරලා තිබුණා. එතකොට ගෑනු ළම එක කතා කරන්නේ නැහැ වැරදිලා. වැරදිලා නේද? ඔයා කතා කරන්නේ නැහැ අපි දන්නයි. ඉතින් මේ වැරදිලා හරියාවත ඒත් පීඩාවන්නේ. ඒක නැහැ. එහෙනම් මේ දවස් තුනේ උපරිම වශයෙන් භාවනා වැඩෙන්නත් ඇති. ඒක මම දන්නේ නැහැ. වැඩුන්නේ නැහැ කියන තැන ඉඳන් බලන්නකෝ. ඒත් ආනිසංසයි. ඇයි සතුම් මැරුවේ නැහැ? හොරකම් කළේ නැහැ. කාම මිච්ඡාචාර නැහැ. බොරු නැහැ. සුරාපාන නැහැ. අනිත් ඔක්කොම අතිරේක සිල්පද පහකුත් රැකුණා. නේ? විකාලේ අනුභව කළේ නැහැ. ඒකේ ආනිසංස වාසිය ඇඟ අඩු වෙනවා. දන්නවද? දන්නවනම් කන්නේ රැයට. ඇඟ අඩු කර ගන්න ආසනා. ඉතින් අපිට තියෙන ආනිසංස ලේඩ අඩු වෙනවා. ආහාර නොගත්තම රැයට. රැය භෝජනය කියන්නේ ප්‍රශංසා කරන්නේ ආරයන් වහන්සේ. ඒක මේ අවශ්‍ය නැති භෝජනයක්. අපි හදාගත්තු භෝජනයක්. මොකද අපිට දැන් වෙලා නැති නිසා රැයට තමයි හොඳටම කන්නේ. නමුත් ඉතින් ඇත්තටම කන්න ඕන උදේටයි දවල්ටයි තමයි හොඳටම. ඇයි වැඩ කරන්නේ උදේටනේ ගිහිල්ලා? රැයට කාලා මොනවද කරන වැඩ කට්ටිය? ටීවී බලයි නැත්තම් නිදාගන්නේ නේ? වැය වෙනවා. වැය වෙන්නේ ඒකයි වෙලා දෙන. ඒක බුදුරජාණන් වහන්සේට ඉතින් පේනවට බුදුනුවනි. ඔය වැඩක් නැති කෑමක් තමයි ඔය කන්නේ රැයට. ඒ නිසා රැයට කන්න නැතුව උදේ දවල් කාලා ජීවත් වෙන එක අපි දැන් පුරුදු කළා දවස් තුනකට. කන්න නැතුයි දැන් නොකාම හිටපු සයන්නාංශ කෙනෙක් එක ගානක් නෑ. අපිට ගානක් නෑ. දැනෙන්නේවත් නෑ. ඒ වෙලාවට එන සයිම එන්නේ නෑ කොහොමවත්. ඇයි පුරුදු වෙලා. නමුත් කාලා පුරුදු වෙලා එක දවසක් එකපාරට නොකා ඉන්නවා කියන යුද්ධයක් තමයි. ඇයි ඒ වෙලාවට අර කට්ටිය ඇවිල්ලා බලන් ඉන්නවා කෑම එනකම්. දුන්න නැත්නම් එයාලා රණ්ඩු වෙනවා. ඒ නිසා වතුර පීලා ඒක දිය කරලවත් යවන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට පවරපු අෂ්ටපාන. චතුමදු වෙලෙම අවශ්‍ය වුණේ බඩේ අමාරුවක් ඔය යවන දෙන්න තිබුණා. තියෙනවා චතුමදු රාමුලදී අරන්තියදී නදල. මේ අසනීප මොනොත් දෙනවා නැත්නම් අර අඹයුස ටිකක් බිවම සාමාන්‍ය වෙලා යනවා. නැත්නම් වතුර බොන හොඳම වේත වතුර තමයි. ඉතින් ඔහොම නොකරනම නම් කොහොමද නිවන් දකින්නේ නේද? එක දවසක් නොකා ඉන්න බැරි නම් දවස් දෙකක් කන්න නැති ඉන්න බැරි නම් දැන් ඔක හොඳ පාඩමක් ඉස්සරහට බලන්න ඕන වැඩිපුර නොකා ඉන්න ගෙදරදී. ඒතර සිල් ගත්තා කියලා අමුතු වෙම පේ වෙන්න ඕනේ නැ නොකා ඉන්න. මම කන්නේව නැනේ. මේ රැයට කන්නේ නේ. ඒක දවල් නම් වෙලා බලලම කන්න බෑ ගෙදරදී. නමුත් දවල් වරුවේ කාලිවර කරන්නකෝ. අහලා තියෙන ඉස්සර අපේ පැරණි මුතුන් මිත්තෝ ලංකාවේ ශ්‍රද්ධාවන්ත දායකයෝ ටික ඉස්සර ඒ කට්ටිය කරලා තියෙන හතර පොයටම රැට කාලා නැහැ. හතර පොයටම අඹසැමි සම්බන්ධ පවත්වල නැහැ. ඒකට කියන බ්‍රහ්මචාරි බව. පොය හතරෙම සිල් අරන් තියෙනවා. ඒකයි මේ කියන්නේ. දොර පොය බලාගෙන එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් සතියට එකවරක් එහෙම කරපුවයි ඉන්න. ඊට පස්සේ එයා තව වැඩක් කරලා තියෙන ඒ කන්න ඇති හාල් ටික තියෙනවනේ දවසක්. ඒක වෙනම වාජනයකට දාලා තියෙනවා. ඒකට පින් හාල් කියලා කියන්නේ. පින් වී කියලා කියනවා. දැන් අපි මට අපිට මත අපේ ගම් වලට එනවා 100 කෙනෙක්. රැවුල දිග කොණ්ඩේ දිගට වාව සුතු රැවුලක් තියෙන යාට. එයා මේ රෝද පුටුවකින් එන්නේ අර කරකවකවෙන් අතින් කරකවන්න. ඉතින් එයා එනකම් බලන් ඉන්න නැන්දලා. මොකටද එයාගේ කොටස දෙන්නේ? එයා අර මල් අර හැම ගෙදරටම යනවා ගමේ. ඉතින් යාට ලැබෙනවා නේද? ආ සාදු කියලා අනුමෝදන්. ඒව අහන්නවත් නැහැ නේද? මේ පෙරණි ගම් වල දවිච්ච දේවල් දැන් නැහැ. එතකොට තමන් කන්නේ නැතුව එක දවසක් ඒක වෙන් කරනවා කාට?
dugi magi yachak gedarata ganne kawot denna den din ganna gedarata ganna bayani denna oy issare ganna hari ahinsakai ehema na ena e vidiyata purudu karagattot apita sil rakinawa kiyanne amaru wada maha merak wenna den amaruwa silpade mokadda kiyala ahuwoth onoma kenek kiyanne vikala bhojane anith namayama rakinna meka nathu namasil denna dasil nan epa Dama jiwa sahaja nitaram kaya nih kan, muntah karena tuh innya beri, ani toko mah muntah pulua. Nih, bayi no beri nanti tiwara nih, kalau pulu tuh lah ini. Itu enak nisaran wanita tanibar ini tiada mah rehat itu karena dengen kaya tawat tiada mah koma. Eka tadu ini, nih, dah kyu untuk kaya nih pulang rehat biar nih, kalau kaya nih lejja ini, palave ni anu tawat sih karena dengen mah ye, ek loko kaya mah dengen nih, biskuit tega, rose pang kaya lah, bagi mangidan dengen nih, mah dekalat nih loko itu, halat iya nih, saralah kaya mah dengen. Itu pasti nang kau, adanya ini nang kaya mana? Ilan nanti pa, dengen kaya metit, metit nih. Hari ini nang sahdu kilo pianu mudahnya, tapi esil pa dito, na bedka. Hari itu, tema diu itu mama tuh jin puluan puluan lada mana tika kaya, kyuba me, pa dalam hari itu prasna teh wane. Ya, apne sa mata tuh jin haiya ketiuna, utra dengen kudu nama, takarun matu ya no, sahaiya pi, ita watina apadanya kaya, sumeda. Terniaga badan ini dewa halan ikang olu anu anu dilariannya, api dewa ke winno, balan do, ni awal tu panahai di hari win, lebih dewa kelipatan, dem beri na, dem mawai sada, nego, panahai na kudu mau dokku mati ke hari yang ini dia anu dewa, ni ada, prasna, meiji vite meik laban na balan do, ni usaha keran do, kud taik dem, alaban aat ni kudila lebih tu kila hitan nama hari, manusia lo, ya aku lagi minis dem. Dan utte, mana? Tiapnya kali mahanabi ini itu luar pelajar itu dah nyampe. Dan sumeda ajaran ni agi mahatte, hendaknya terung kata, kiri kuilah, mana? Ani ammi dati anna deh ni agi. Ini sir mahat turun ni. Dan ut me mahatte aku mamanan deh, lalu kambi kapalati ni, orang lag. Ada sir gunu deh ni bandina dekati, gambar. Egi ane kagone hilai, ane guna hilan ya. Aru hilan kerana apa? Hilan guna agi. Beli kita kan? Ikan kan ban kerana ikan ban gom ban kerana ikan gom ban ag. Ini ban bandar bahasa yang honda ikan yang apa hari arut cina. Baling ada kan ni ane apa mati ni? Ikan kasar tu baju nak ni ban apa mai? Arah kaya ni kan bandar tu ni beli. Mahatnya mau dikubu mam lalu apa lagi? Nih orang orang betul. Yang ni pulak. Hari ini mah, biasa bahasa lekut tu orang kau dah nuan mahatnya dulu iye dulu ni kat bahasa ni. Hari ni ada kod ni kat tiennu. Tuh itu hari. Sabtu kelana mudah kan ni. Nih wedding tiennu orang kaya. Tiada daru daru premi kapagan ni pulu an. Daru ni tu duduk novi ni pulu an. Dah bahasa ada ni tu ini pulu an. Dah bahasa kaya koi hari jai mandar ni. Mihen ni kelam angkian ni. Mihen orang muda dah ada empalan pulu an kau ni sah. Wedding tiga keragaan pulu an. Itu yang kita memang berdiri. Dan api kata agar ada berdiri kerja apa nak beri. Dan ini kan mama thari itu memang kian. Pasi mama memang dukkan. Ayi mama memang kata memang ini sunte. Kiu apa rahad ini wacan itu kelatik. Ini mike kita dah no kelatik. Ayat ni aku. Make ayat itu. Ikan make ialah maina kita nak buat ini sungi itu benar sila. Tiga beti amma kita kebila dah sah. Dini nama dini kahai amma lah dini. Ti mama tunggu itu kau mata ti bunyai mialah mahanagaran nuoni arah ini kata, mege anu kena agi api, ane geval orang ini lada nene zaminna, selama ini geval diberi kudne, iya aku lapu galah ma, dan mangi ti, bah tayak itu ramam lengan, anna apa manusia, buti, tayak maike kan itu bana kiu, muka kene mahanavi ini ane zanse, kiala bodha kunne dora gawat mangiya, am mandi tu bodhi wate ramak galah, monde monicu, itu pasi mang, ar galak ti, metenam galak ti. Ini tanam agak lagi. Ini galak awal dikira sahminna selama yang hitar itu ni kan pau ni dikira ada. Acer payah bana halah deh. Mana hana? Ya, macam itu. Mata itu na peradu ni galai ulaga itu na hendak katak gila. Acer payah megi ente bana bana. Ekin ya kira la. Ya, macam itu ulah pukul. Ya, macam yang kira selama ini pau. Macam itu kira selama ini. Visi ekai, visi tu naik. Mana pau tu? Loko kau loko illo. Tapi bandal deh. Mana ibarat tadi tu sabbal. Ani itu. Ihe mai dengan apa ayam majuan agaran ni muka tu, ama, hitar itu dah lenek, macam mana agaran cake, kapal, lagi ribat kala, mulu, gamat sama, kiala, rabang kala, ayam mahane berapa pulu, puluan tu, ini nama marah visi, ngah visi, bilad sama, visi lu jangan tahu, ini, mana visi,
පංචකාම මාරය. ඒ කියන්නේ මාරදීව පුත්‍රය කියලා මිනිසුන්ගේ ඔළුවට වහලා කියලා නේ මම මේ කියන්නේ. මිනිස්සු කැමති පංචකාමයන් සේවනය කරා. ළමයි වඩන්න, ළමයින්ට කිරිපුවන්, ළමයි උඩ දාන්න කැමතිද නැද්ද? දැන් මේ තියන ලොකුයි මේ ළමයි උඩ දාන්න යන්නේ පොඩි වැඩි. අර පොඩි ළමයි ඉන්නේ කෝටි ළමයි මේ උඩ දානෝනේ අම්මලා. කීක නේද? සෙල්ලම් කරනවා නේද? දැන් ළමයාද තණ්හාවකින් අම්මයි. හල අම්මා ළමයට කිසිදා ළමයා බලන මේ ගෑණි මා උඩ දානවනේ මම වැටෙන්න දන්නේ නැහැ. බයෙන් ඉන්නේ. හැබැයි අම්මට හරි ප්‍රීතිය සතුට මේ ළමයා දුකසේ විඳින දේ අපි අනුමෝදන් වෙනවා. එයා මේ ඉන්න බරුව ඉන්නවා. මේ කට්ටිය සෙල්ලම් කරනවා. හරි එහෙනම් මේක මම කිව්වේ මම කතා කරාට මේක වෙන්නේ නැහැ. ওই කට්ටිය වැඩේ වීරය කරන්න ඕන. මොකද වීරය කරන්නේ කියන්නේ යන එන පොට හොඳ නැහැ. එන්න එන්න දුකටමයි දැන් ජීවිතේ වැටෙන්න තියෙන්නේ ඉස්සරහට. ඉතින් කොයි වෙලාවේ මරණය අපි වෙලඳ ගනින්ද කියලා අපි දන්නවද? දන්නේ නැහැ. ඒ නිසා අද මම බය කරන්නේ නැහැ. මම ඉතින් කරුණාක් කියනවා අප්‍රමාද වෙන්න. හෙට මැරුණොත් අද මොකද්ද අපි කරන්න ඕනේ? ඒ නිසා ජීවිතේ අනියතයි මරණය නියතයි. ඒකෙන් කරන්නේ වරන්නේ කලබල වෙන්නේ නැහැ. කපාට කලබලලා හරි දැන් කිව්වා ස්වාමීන් වහන්සේ දෙන්නම් බැටේ කියලා කඩා බඳගෙන ඇවිල්ලා අපිවත් අමාරුයි දාන්නේ. හරි එහෙම හොඳ නැහැ. ඒක හොඳට තමයි පැටලිච්ච දැන් ලියාගෙන ඉඩම් තියනවා ලියලා දීලා නේ. ලියන්න ගෙන නැත්තම් මට හරි ලියලා. මේකයි තියෙන දවසක නේ දවස මන් දන්නේ මම වැඩි කියන්නේ කිව්ව ගමන් ඒක ඇස් වහගෙන කට වහගෙන දෙකම වෙනවා. ඒක නිසා එක අම්මගෙනට කියලා යා ළමයිත් එක්ක බණ කියන්න කියලා ළමයින්ට සතුටුයි කියලා යාට එන්න ඕනේ. අවුරුදු 50කුත් නැහැ. 50යිද පොයි. ටීචර් කෙනෙක්. දැන් මේ අම්මා ඊට පස්සේ ඒක කියපු දවස් ඉඳන් මට මාර බාධක. මාරක බාධක. ඒ කියන්නේ අම්මා එක් තැන් වුණා. ඊට පස්සේ එක වසරේ ළමයින්ට හරියට උගන්න ගන්න උන්නේ නැහැලු එක වසරේ ඉවරනද්දි ඊ අවුරුදු කොරෝනා නිසා. දැන් කියනවා මගේ ළමයි නැතත් කවන්නේ නැසන්නස. ඒ ළමයි දාලා එන්න දැන් මොකෝ ගොඩ දාලා එන්න. දැන් දෙක වසරටත් උගන්නන එයා අම්මා මේ අවුරුද්ද පුරා මේ අවුරුද්දේ මම තෙල් නැති නිසා ඒ අල් ගියා. ඊට පස්සේ ගියේ තුන වසරටත් යන්න ඕනේ. ඒතකොට එයා එතනම ප්‍රමාදයි. මේ මේක හේතුව මොකද කට ඉස්සර උනානේ අපේ. අපිත් ඉස්සර කරගත් එයාත් ඉස්සර සතුට වැඩි කම දෙක උනේ ළමයින්ටත් කිව්වා. දැන් ළමයිත් ඉන්න සාප කර කර මේ අම්මන්ඩි අපිව දාලා බේරෙන්න යන්න හදනවා කියන්නේ. ඉතින් ඒක ලේසි නෑ. ඔය කියන තරම් සුන්දරත් නෑ. ඒක තනියෙන් තමන් විසින් ගන්න ඕන දෙයක් මිසක් අපි බලෙන් කරන්න ඕන එක නෙවෙයි සහ දැනෙන්න ඕනේ මේක ඕනේ කියලා. ගෙදර ඉන්නකොට සැප නම් මොකටද මහන වෙන්නේ? මන්න යන්නේ. මට ගෙදර ඇත්තටම සැප නම් ඔක්කොම අතට බයට ලැබිලා මේ මහත්යත් හොඳට සලකගෙන ඉන්නව නම් නෝනත් සලකනවා නම් හොඳට නරවගේ තෙල් කකුල් වල ගාලා කකුල් මිරි කළා හැම කරනවා නම් ඇත්තටම මහන වෙන්න ඕනේ නැහැ. එතන ඉඳන් බණ භාවනා කරන්න බුල හොඳ නෝන ගෙන ලැබිලා තියෙනවානේ. ගහ කෑ ගහන්නේ නේ. එහෙමද? මං අහන්නේ නැහැ. හරි නෑනේ ඒක දැනගන්න එක. පෞල් ප්‍රශ්නනේ. ඉතින් ඇත්ත වශයෙන්ම එහෙම තමයි. ඒක සැප නම් මහාන වෙන්න ඕනේ නැහැ. හැබැයි ජීවිතේ දුක නම් අපි තීරණයකට එන්න ඕන කවදා හරි මේක අතහැරලා අපි අගේ මං කිව්වේ ඊ අවුරුදු 93 දිත් 100 කෙනෙක් මොකදලද මහාන වෙලා අවුරුදු 95 දි උපසම්පදා වුණා. ඉතින් සාදු කියලා අනුමෝදන් වෙනවා. කවුද එහෙම මහාන කරන්නේ? මං නම් මහාන කරන්නේ. මට නම් බැහැ. ඇයි ඉතින් උස්සන් යන්නේ එහෙමතන අර රෝද පුටුවේ තියාගෙන ඕන තාත්තා නම් අම්මා නම් මහාන කරයි. නමුත් පිට කෙනෙක්ව එහෙම කරන්න කොච්චර කරුණාවක් ඒ ගුරුවරයා තුල. ඒ තැනක් දැනගෙන හිටිට කමන්නේ පොල් ගස් තුවාලන්නේ පින්වත් ලොකු සන්නාස. තුන්නාසල එක කරා. කරලා දීලා තියෙනවා. ඉතින් අච්චර කල් ගෙදර ඉඳලානේ අන්තිමට ඒ විලාහ හරියට පින එන අතාරින්න එපා 60 පෑන්නක් කමන්නේ. හැබැයි ඉතින් විල්ලුම අඩුයි ටිකක්. දැන් මේ වගේ පෙනුම් වදින්න එතකොට කවුරු ගණන් ගන්නෑ කොණ්ඩෙත් සුදුයි. දතුත් අර දැන් නම් 32ම තියෙනවා. 32න් 16ක් වගේ තමයි ඉතුරු වෙන්නේ. තැනින් තැන වැටෙනවා. ඒ වගේම මේ අර වැඩකුත් නැහැනේ කරන්න පුළුවන් ලොකු. ඒක නිසා ඒ தත්ත්වෙමදි. නමුත් ඉතින් කරුණාවන්ත ගුරුවරයෙක් අහුනොත් 60 පෙන්නයි කියලා නෑ අපිටත් ගොඩ යන්න ලැබේ නැති මාව යාළු කරන් තියන්න. මොනවා හරි දීලා. එතකොට ඔයාලා එන දවසක අපි දැස්ති දැන් වහනේ නෙවෙයි ඉස්සෙල්ලම ඕනේ දැන් අද පළවෙනි දවස මෙහි ආවේ. ඉතින් මේ වෙලාවේ හරි ප්‍රීතියෙන් ඉන්න බව මතක් කළා මේ උපාසිකා ප්‍රසිද්ධ වේදිකාවෙන් අපිට කිව්වනේ. ඒ නිසා දැනුත් ඒ ප්‍රීතිය තියෙනවා නැත්තම් ප්‍රීතිය අඩු වෙලත් නැහැ. තියෙනනේ. එහෙනම් දෙවෙනි වරට ප්‍රීතිය ලබන්න කවදා හරි දෙල් තියෙන දවසක හරි පුළුවන් දවසක මම මේව කියන්නේ බල කරන්නේ. එම් බල කරොත් වෙන්නේ එන්න වෙන්නේ. ඒ ඥානලෝක සංඝරත්නයේ දෙක දෙනක මට මතකයි කිව්වා මේ
බල කරන්න එපා කියලා. බල කරාම ඒක ඉබේටම එන්න වෙන්න තියෙනවා. අයි අපි යාඩ් කරන්නේ එයාගේ උමනා වෙන්න වෙන්නේ එයා එන්නේ. අපේ උමනාටනේ දැන් බණක් අහන්න බල කරොත් මොනව හරි වෙලා සමාඩ එන්න වෙන්න තියෙන්න පුළුවන්. ඇයි අරගෙන ඇස්වහ මොකද? කටවා වදිනවා. ඒ නිසා සුදුසු පරිදි දෙවනි පියවරට එන්න. සුදුසු පරිදි මම දන්නේ දැන් ගම්පහෙන් කට්ටියක් ගියා ගිය අවුරුද්ද ඇවිල්ලා ගියා ගියාමයි. උන්නද මලාද කියලා දන්නේවත් ඔයාල ගම්පහ නෙවෙයිද කොහෙද? දෙල් ගොඩ නුගේ ගොඩනේ දෙකම ගොඩනේ. දැන් ගොඩ යන්න පුළුවන්. නේද? ගොඩනේ ඉන්නේ. දැන් කියන්නේ නැහැ නිසා. දවසක් කියන්නේ නැහැ, එනවා කියන්නේත් නැහැ, එන්නේ නැහැ කියන්නේත් නැහැ. උත්තරේ දෙනවා එන හැටියක් බලන්න. එන විදිය බලමු. අපි එකට කියන්නේ එනේ එන හැටියට ගහ බලන්න. දන්නවද? අහ දන්නවනේ මට වඩා වයසයි. ගහවලු වස්ස. හරි. ඉතින් අපි කියනවා වැල යන අතටයි මැස්ස ගහන්න. දැන් මැස්ස ගහන් ඉන්න දැම්ම නේද? වැලන්න කොහෙවත් යන. මැස්ස උසගෙන පස්සෙන් දුවන. මොකේ පස්සේ? වැලන. මැසි ගතන්දරේ මම හොඳට දන්නවා. මොකද අපේ තාත්තා මැසි ගහපු කෙනෙක් හොඳට. ඒ පතෝල මැසි, වැටපොළු මැසි එහෙම ගහපු කෙනෙක්. ඉතින් ඒක අපි දන්නවා. තාත්තා කොහමද මැස්ස ගෙනුවේ කියලා. හොඳට තේරෙනවා දැන්. ඒ නිසා වැල වැලේ හැටියට තමයි මැස්ස ගහන්නේ. එනේ හැටියට තමයි මුණ දෙන්න ඕනේ. එහෙනම් ඒ ටිකත් හොඳට මතක තියාගන්න. කලබල වුණොත් කොරස් කටේවත් අනිත් කම මේ අහලා තියෙනවා නේද? අනිත් අය අහලා තියෙනවා වයසින් ටික. මොකේ රත් දාන්න බැයි? කොරස් කට කොච්චර ලොකුද කියලා දන්නවද? මේතරද ලොකු. ඒකත් දා ගන්න බෑ කියන්නේ. කොච්චර කලබලයක් තිබිලා තියෙන්නේ. ආ එහෙනම් කිසිම දෙයකට කලබල වෙන්න එපා. දැන් කරන්න ඕනේ දැන් තියෙන යුතුයකම දැන් කරා. ඒක හරියට ඉටු කරන්න. පසුතැවෙන්නේ නැති විදියට. ඒ අතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මෙත් හැසිරේ. කොහොම හැසිරෙන්නේ? පන්සිල් රකින්න. අටසිල් සමාදන්. දැන් දසසිල් ගන්නවා. පන්සල් යන්න ඕනේ. ගෙදර ඉඳන් හරි දවසක් වෙන් වෙනවා. ඊළඟ ඉඳලා ලැබුණු තැන අවස්ථාවක මේ වගේ පුණ්‍ය භූමියකට ගිහින් වීරය කරනවා අපිට පුළුවන්ද කියලා හිතරෙත් ගන්නවා. භාවනාව කියදෙනවා. ආන්නයා තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හැසිරෙන කෙනා. ඉතින් රටර බෝඩ් ගහන්නනේ මම මේ බණ අහන කෙනෙක්. මම භාවනා කරන කෙනෙක්. දැන් ගහන්නේ බවනේ බෝඩ් ගිහිල්ලා. මම ඔන්න කිව්වද? මට කිව්වට කමන්නේ ගිහිල්ලා ගමේ රොට්ටුටේ ලින් හැටේ කියන්න යන්න එපා වටේට. ඒතර වෙන්නේ මොකද්ද? එතනත් ඇස් වහයි මොනවද? එහෙම ඒතර බය කටවා වේදනක් කොහොමද? අනිවාර්යෙන්ම අදිනවා. ඒ නිසා තමන් භාවනා කරන බව කිසිම කෙනෙක් දැනගන්න නැති වෙන්නයි අපි අපේ ජීවිතය ගෙවන්න ඕනේ. ඒක හිත දියුණු වෙනකොට මම නොකියුවත් ඒක වෙනවා. කියන්න ආස වෙන්නේ නැහැ. කියන්නේ කවුද? කරන්නේ නැති අය. ඔය චුට්ටක් කරපු කටේ දා ගොඩක් කියනවා. ඕනතරම් පම්පෝරිකාරය මට අහුවෙලා තියෙනවා. ගෙනල්ලා තියෙන ආය නම් දැන් මෙහෙත් භාවනාවක් කරන්න ඉල වාඩි කරනවා නේද? එයා කියනවා මම පැය දෙකක් ඉන්නසයන්. ඔන්න බලලා නෙච්ච දෙ. හොඳේ. මේ වගේ කතා එන්නේ වෙන කොහෙන්වත් අහන්න ලැබෙන්නේ නැහැ. මෙහෙම තමයි අහන්න ලැබෙන්නේ. ඉතින් අපේ ප්‍රධානම දායකෙක් උපාසකෙක් මෙයා මේ සිලුත් ගන්න හැමදාම කිව්වා මම පැයක් ආනාපාන සතිය කරගෙන. හොඳයි නේ මහත්තය. එන්න ඕ. ආපුලා අල්ලගත්ත නෝනායි මහත්තය දෙන්න. ගිහලා වාඩි කරුව මගේ කුටි ඉස්සරහින්. අනිකල දුන්න කමට ආන. හරි එනවා දැන් වඩන්න පො ටික. මම කියලා මම ගිහලා උඩ තට්ටුවේ හැංගිලා බලන් හිටියා. මොකද වෙන්නේ කියලා. එනාඩි දෙක තුනක් ඉඳලා මෙහෙම බලන. ආ ආ. ඉන්නවද කියලා බලනකොට මම නැහැ. පුටුව නැහැ නෝ. නොරට අතින් ගහන උනට. මොකද කිව්වේ? යම. හාමුදුරුවෝ නැහැ. දෙවියන්ට පින් දෙන්න උනේ නැහැ. අභිවාදන සීලස කියනුනේත් නැහැ. මම එන්න කලින් උන් දෙන්න පැනලා දුවන. ඇයි ඒ පම්පෝරි ගහනවා? කරන්න බැරි ඒවා. ඒ ඇත්ත වශයෙන්ම ඉඳලා නෑ අර මගෙන් ලකුණු දා ගන්න කියන අපි මේ පැයක් භාවනා කරන අය කියලා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ කවුද කියලා මම මේ ඔප්පු කරලා දෙන්නේ කරන්නේ නැති අය තමයි වැඩියෙන් කියවන්නේ. කරන කට්ටිය කීයකී ඉන්න වෙලාවක් නෑ වැඩ දිනවනේ කට්ටියට. ඉතින් භාවනා කර ගන්න තියෙනවා, ගෙදර වැඩ තියෙනවා නේද? ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපි පුද්ගලිකව මේ ಗುಣ වඩන්න ඕනේ. එහෙම නැත්නම් එකක් තමයි මාන්නේම. මොකක්ද දෙන්නේ? මාන්නේ තියෙනවා. එනයි සියල්ල දැනගත්ත දැන් ඔන්න ඉතින් අවවාද ලැබුණා. එන අදට අපි සමාප්ත කරනවා දැන් මේ වැඩසටහන. දැන් අදින් කොහොමද යන්න බැරි යනවනේ? යනවලු. දැනගන්න බැරි මොකද ඉතුරු ටික මට ප්ලෑන් කරගන්න බැරි ඔකට යන්න නැත්නම් අදත් මට වෙන් වෙන්නේ නැති නිසා ඒකට නෑ. අද ඉන්න ඕනේ නෑ මම. අදින් දැන් මෙතනින් පස්සේ අවසන් වෙනවා දැනට. අනේ ඉදිරියේදී මේ පිරිසට ඉතාවදී මේ ගුණධර්ම පුරා ගන්නට වාසනාව ලැබේවා. ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මෙතෙක් දවස් තුනක්
මහා සංඝරත්න උපස්ථාන කිරීම, දාන පූජා කිරීම වශයෙන්, තමන් සීලයක පිහිටා ගැනීම වශයෙන්, පැය ගණනාවක් වැඩි වේලාවක් භාවනා වැඩිමින් සීල සමාධි ප්‍රඥා ධර්ම ශ්‍රවණ වශයෙන් වෙරස්කර ගස් සීලම කුසල් මේ හැමදෙනාටම සුවසේ පාරමී පුරාගෙන අමා මහ නිවණින් සැනසෙන්නම හේතු වේවා කියලා ආශිර්වාද